ප්‍රශ්නයක් නැහැ. දැන් මේ කතා කරපු අයයි ඔක්කොම අපි දැක්කේ මේ ආගමික වශයෙන් ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. අපිට එහෙම කිසිම වුණත් නැහැ කියලා කියන්නේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවනේ. මරා ගන්නවා, කොහෙන් හරි බැර ගන්නවා, පොඩි අවුලක් තියෙනවා, පොඩි කැක්කමක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ ඔක්කොම හේතුව දේශපාලනය. අපේ උඩේ ඉන්න කට්ටිය. මොකද යාළුවාගේ අවශ්‍යතාවයක් උඩ තමයි අපි බෙදලා ඉන්නේ. නැත්තම් වයිදන ඇලබඩු ප්‍රදේශයේ වෙද මහත්තයෙක් ඉන්නවා සිංහල දෙස්ක. එහෙම වෙන්න බෑ නේද? එතකොට මම මට හම්බලා තියෙනවා සිංහල වාසකම් තියෙන මුස්ලිම්ව. එයාලගේ නමේ අඩර තියෙනවා සිංහල වාසකම්. එහෙම වෙන්න බෑ නේද? ඒකළු ඉන්නවද ඔතන? හැබැයි අවුලනවා. අපි හොද්දටම තේරුම් ගන්න ඕන කැලක් මම හිතන්නේ කාරණාව මෙතන තියෙන්නම දේශපාලන ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්නයක් කියන්නේ දැන් මම අහගෙන කෙනෙක් කියලා දේශපාලයට වැඩක් නැහැ කියලා. හැබැයි ස්පිරිතාලයට ගිහිල්ලා බේත් නැතුව මම ක්ලෝත් එක දැක්කේ මේ අපිට දේශපාලනේ වැඩක් නැහැ කොට ධර්ම මැරෙනවා බේත් නැතුව. හැබැයි බේත් නැති වෙන්නේ දේශපාලන අධිකාරියේ ප්‍රශ්නයක් කියලා. වංචාවක් කියලා. දැන් දැනට බේත් ප්‍රශ්න ගොඩක් තියෙනවානේ ඖෂධ ප්‍රශ්න. ඒ හින්දා ධර්ම මැරෙනවා. දැන් ගොඩක් අය මැරුණා. ඉතින් එයාට දේශපාලනේ බලපෑම කොහොමද දේශපාලනේ බලපාන්නේ කියන්නේ? උස්ම ගන්න දේශපාලනේ ඕන. දැන් මේක මම හිතන්නේ වතුර අපේ නාස්පුඩුවට තුඩින් ගිහින් තියෙන්නේ. ඒක හොඳටම දැනගන්න ඕන දැනගන්න දෙයක් නැහැ. මේ මම හිතන්නේ මේ ආගමික ගැටලුවට ඔය ජාතිවාදී ඔය දැන් මුස්ලිම් ප්‍රජාවට ඔය අර පාසලේ ප්‍රශ්නේ ඕන් ගේනවා කැබිනට් පේපර් එකක් හරහා ගේන්න මුස්ලිම් පාසල් අපි තහනම් කරනවා. ඒක ගේන්නේ හිතාමතාම මුස්ලිම් ප්‍රජාව පිළිගන්න පත් කරනවා. එතකොට මෙහෙ ඉන්නවා අපේ ජනතාවත් ආ ඒක හොඳයි මම ඈ වගේ එක දෙනකොට ආ මුලුත් අපිට නැහැ ඕම් වයිනේ හරි ඔය ඒව තමයි භාවිතා කරන තුරුම් ඒවට තමයි අපි අවුලවන්නේ මගේ යෝජනාව මගේ අදහස් මම වැටතරට කැමති හොඳයි එතකොට මේ අපි දේශපාලනය ගැන ඊට වැඩි කතා කරනවා අපිට බලාපොරොත්තුවක් ඉස්සරහට තියෙයි අපිට අලුත් නායකත්වයක් ඕනක් අලුත් දිශාවක් ඕන. දිශාවත් ඇදිලා තියෙන වගේ එකක් පේනවා. ඒකට වැඩ කරන්න වෙයි. වෙන විකල්ප මම උත්න්නේ ඇති කියලා මොකද අරගලයක් තිබ්බා. ඒ අරගලෙට ඈ ඒක මුස්ලිම් බව හිටියා ඒ අරගලේ බය නැතුව කියනවා. අපිට කෑම වාහන කාර්ය දෙකේ අරලා බස් පාර්සල් බෙදුවා මුස්ලිම් සහෝදරයෝ. ඒ ආගම ආගම ටික වෙන වෙනම අදහන මුස්ලිම් අය වෙනමයි කියන අපි දිවාරය හිටියා අපි ඒක හොඳටම දැක්කා මුස්ලිම් ජනතාව පුදුම විදියට ආහාර දෙනවා එතන අපේ උන් විතරක් ආපියෝ කිව්වේ නැහැ ගුවන් තරම් ගෙනත් නැහැ ඒ ගෝඨාභය රාජපක්ෂ එළෙව්වේ මුස්ලිම් දෙමළ සිංහල බර්ත ඉන්න සේරම එකතු කළා මොකද දැන් ඉන්න කණ්ඩායම වල තේරෙනවා මේක රටක් විදියට ජාතියක් විදියට අපි ඉදිරියට යන්න නම් මේ හරියන්නේ නැහැ. මේගොල්ලෝ දැන් හැමදාම පාවිච්චි කරපු තුරුම්පු ටික දැන් එලි වෙලා ඉවරයි. තාක්ෂණයත් එක්ක හැම ප්‍රශ්නෙම ඔය සහරාන්ගේ ප්‍රශ්නය තමයි මුස්ලිම් ජනතාවට මම හිතන්නේ වැඩිච්ච ලොකුම කලු පැල්ලම. එහෙම එකක් ඇති කරේ නායක මේ වෙනකන් ඒකේ පැහැදිලිතාවයක් නැහැ. කවුද ගැලවෙන්නේ මොනවත් නැහැ. මොකුත් නැහැ. හැබැයි බුද්ධි අංශයෙන් හතරක් ගිහිල්ලා අරන් එනවා ඔය අහරක් මුත්තේ වෙලා ගලේ සුදා ගිහින් අරගෙනවනේ මේ දුබයි වෙන රටවල් වලින් හිත අඳුන්නෙත් නැහැ ඒගොල්ලෝ කොහොමද ආවේ හැබැයි මේකේ මොළකාරය වන්න බෑ ඒ බැරි මොකද ඉතින් මොළකාරයම තමයි හොයා ගන්නලා තියෙන මොළකාරය ඒ කියන්නේ ප්‍රශ්නේ ඒක මිනිස්සු තේරුම් ගන්න ඕන අපි මම කියන්නේ මේ වැඩසටහන අපි පුළුල් කරන්න ඕන මිනිස්සුන්ට දැනුම ඩොලරේ කියන්නේ මොකද්ද මේ හොරකම් කරනවා කියන්නේ මොකක්ද ඒවත් එක්ක ලෝක දේශපාලනේ ඒ ඔක්කොම ඒක ඒ දැනුවත්භාවය ගියොත් මිනිස්සු තේරුම් ගන්නවා ඇයි අපි ඡන්ද දෙන්නවොත් කාටද ඡන්ද දෙන්නවොත් රාජකීය උපාධියක් තියෙන මිනිස්සේ ඒකවත්කමක් තියෙනවම උපාධියක් තමම උපාධියක් තියෙන මිනිස්සේ යන්නවොත් මොකද ඒකට කියලා මොකක් හරි කරගත්තා මේකේ ඉන්නේ බොරුවයි වෙන සෙට් එකක් ඉන්නේ ඒක නිසා මම කියන්නේ මේ දැනුම් පද්ධතිය තව පුළුල් කරන්න ඕන. නබිතුමා ගැන, බුදුහාමුදුරුවෝ ගැන, ජේසු ගැන හිතන්න මිනිස්සුන්ට වෙලාවක් දෙන්නේ නැහැ. දැන් ඔබතුමා කොච්චර නබිතුමා ගැන කොහොම නෙමෙයි තමයි නටලා බැලුවොත් මිනිස්සුන් දෙක කාවා දින්නේ නැහැ. මොකද ඒක වෙන ප්‍රශ්න ටික ඇතුල් කරලා තියෙන්නේ. විස බීජ ටික.
නැත්තම් මේ චරිතවල අපිට හිතාගන්න බැරි ශ්‍රේෂ්ඨ චරිතයක්. ඒවා අධ්‍යයනය කරන්න වෙනම වෙනම දර්ශනයක්. ඒ දර්ශනය ගැන මිනිස්සු හිතන්න වෙලාවක් නැහැ. වෛර කරන්න වෙලාවක් හදලා දීලා තියෙනවා. ඔව්. අධ්‍යයනය කරන්න වෙලාවක් දීලා නැහැ. අපි අධ්‍යයනය කරන්න දෙන්න ඕන ඊට කලින් අපි උඩ වෙනස් කරගන්න වෙනවා. අනිවාර්යයෙන්. මූලික අරමුණ මිනිස්සු දැන්වත් උඩ වෙනස් කරන්න ඕන අපි කියන එක අවධාරණය කරගන්න ඕන ඒක ඔළුවට ගන්න ඕන ලෝකයේ ගැන දකින්න ඕන ඔය මම අපේ මේ අපේ රටේ මුස්ලිම් ජනතාව ඒක වෙන එක එක රටවල් වලට අදාළ මේ ජනතාව මේ සංස්කෘතිය මේ විදිහට එකතු වෙලා වෙනස් වෙනවා වෙන ඩුබායි වල වෙන නැත්නම් වෙන ඉරාකේ ඉන්න මුස්ලිම් වරු වගේ නෙමෙයි අපේ රටේ මුස්ලිම් වරු අපේ සංස්කෘතිය ඒවා මික්ස් වෙලා එකතු වෙලා ඒ අර ඇහෙන් දැක දැක ඒක විඳින්න අපි හොඳට සහෝදරත්වයෙන් ඉන්නවා ඒක ප්‍රශ්නයක් නෙමෙයි හැබැයි මේ අවසන කට්ටිය කවුද අවසන්නේ ඇයි ඔය අපේ චක්‍රය කියන්නේ දිලිමුකමයි නුගත්කමයි දිලිමුකමයි නුගත්කමයි ඔය චක්‍රය ඇතුළේ තමයි මේගොල්ලෝ මේ ප්‍රයෝජන ගන්න දිලිමුකම ඇතුළේ යාළට වෙන දේවල් කරන්න නෑ කන්න හොයන්න වෙලා තියෙනවා ඔව් කොහොම හරි කන්න හොයන්න අනිත් එකව මරාගෙන යන්න කන්න අවශ්‍යතාවය මූලික අවශ්‍යතාවය ටික හොයන ඉන්න ඒගොල්ලන්ට අනිත් දේවල් හොයන්න වෙලාවක් නෑ අපි පුළුවන් තරම් මම හිතන්නේ මේ දැනුම් පද්ධතිය වැඩි කරන්න ඕන ජනතාවගේ තරුණ ප්‍රජාව කොහේන කොහොමද යාලා දකින්නවා දැන් අපේ ගොඩක් ගිහිල්ලා ඉන්නනිකට හරිය අපි මේ දැනුපත් දැන් හේරුම් ගන්න නම් දේවල් එමටයි වෙලා දින දේවල් එක්ක ඉතින් බොහොම ඉක්මනින් මේක වෙනස් කරගන්න ඕන නැත්නම් ඔය මොන කොහොම නෙමෙයි නබිතුමා ආවත් මම කියන්නේ වෙනස් කරන්න බෑ අපේ දේශපාලන අධිකාරිය වෙනස් කරන්න නබිතුමාව බුදුහාමුදුරුවන් මේගොල්ලෝ වෙන විදියකට පෙන්නනවා ආපුවම අලුත් පක්ෂයක් කරනවා අලුත් පක්ෂයක් කරනවා ඒ සයිස් එකට ඇවිල්ලා තියෙන එක අපි තේරුම් ගන්න ඕන ඒක නිසා උඩ වෙනස් නොකර ඔය කවුරු වෙනවත් මේක කියන මගේ අදහස ඔව් සෝරි මහත්මයා කියනවා මම අමිත් අමිත් මහත්මයා හොඳ අදහසක් ඉදිරිපත් කරා ඉහළ පැලැන්තියේ දේශපාලන බල අධිකාරී සැලකිය යුතු වෙනස්කමක් සිද්ධ නොවනකම් මේ පහළ තලයේ පොදු ජනතාව අතර වෙනස්කමක් ඇති කරන්නට බැහැයි කියන එක 100%ක් ඒ ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙනවා දැන් ඒ දේශපාලන බල අධිකාරියට හැමදාම ඌමනා වෙලා තිබෙන්නේ මේ රට තුල ජනතාව අතර කල්ලි කණ්ඩායම් බිහි කරවලා ඒ ජනතාවගේ ඒ කල්ලි කණ්ඩායම් ભેදයේ තබාගෙනම බල අධිකාරිය නැවත නැවත ලබා ගැනීම. ඒ සඳහා විවිධ නිදර්ශන අපි දැක්කා ලංකාවේ ඉතිහාසයේ පුරාවටම. දැන් මෙතන ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ මහත්මයාගේ ප්‍රධානතම යෝජනාව මේ ආධ්‍යාත්මයේ සම්බන්ධයෙන් සමාජයේ සම්බන්ධයෙන් මේ පවසන දේවල් වලට සීමා නොවි ආර්ථිකයේ සම්බන්ධයෙන් දේශපාලනයේ සම්බන්ධයෙන් මේ සාමාන්‍ය ජනතාව අතර කතිකාව නැති කරන්න මුස්ලිම් ජන සමාජයේ නියෝජිතයන් වශයෙන් නැති කරන්න කියනවා. ඉතින් අපිට එක ප්‍රශ්නයක් වෙලා තිබෙන අපි මේ පැත්තට හිතාමතාම නොයා ඉන්නේ. ඔබතුමා කියන දේ නොතේරුණා නොවේ. අපි අනිවාර්යයෙන්ම ජනතාවට පැහැදිලි පාලන පැලැන්තියක් නිවැරදි දක්ෂ බුද්ධිමත් පාලන පැලැන්තියක් ඇති කර ගැනීම තුලින් තමයි පහළ මට්ටමේ මිනිසාගේ අවම අවශ්‍යතාවයන් සන්තුෂ්ත කරගත හැකි සමාජ වාතාවරණයක් ඇති කරගත හැකි වන්නේ. නමුත් ඒ සත්වයට අපට යන්නට බැරි වෙලා තිබෙන්නේ අපේ මුස්ලිම් සමාජයේ සමහර නියෝජිතවරු එනවා. මේ වගේ කතා කරනවා. කතා කරලා අන්තිමට ජනතාව අතර හොඳ ජනප්‍රසාදයක් ඇති කරගෙන ඡන්දෙ ඉල්ලලා අර සාම්ප්‍රදායික දේශපාලඥයන්ගේ ඒ ක්‍රියාව තුළටම ඔවුන් සම්බන්ධ වෙනවා. මේක ලොකු කලබගෑනියක් බවට පත් වෙනවා අපේ මුස්ලිම් සමාජෙ. අපි සමහරුන් අපි දකිනවා මේ පුද්ගලයා නිසා සමාජ විපර්යාසයක් සිද්ධ වෙයි කියලා. නමුත් ඒ තැනට ගියාම අර කියවපු පාර්ලිමේන්තුව මම දකින්නේ සත්තුවත්තක් වශයෙන් එක. නමුත් ඒ හොඳ බුද්ධිමත් මිනිස්සු ඉන්නව නැතුව නෙමෙයි. මේ රටේ මානව සම්පත් වලින් උපරිම මානව සම්පත් ඉන්නවා. උදාහරණයක් වශයෙන් ජී.එල්. පීරිස් මහාචාර්යවරයා හොඳ බුද්ධිමත් කෙනෙක්. නමුත් අර පැත්තට ගියාම පක්ෂ දේශපාලනයට නැඹුරු වෙනවා. ඒ පක්ෂ දේශපාලනයට නැඹුරු නොවි පාර්ලිමේන්තුව තුල ජනතා නියෝජිතයක් සිද්ධ කරන්නට බැරි තත්වයක් පාර්ලිමේන්තුව තුල ඇති කරලා තිබෙනවා. අපි හිතුව අරගලය නිසා ඒ දේ වෙනස් වෙයි කියලා. අරගලය තුලින් ඒ විපර්යාසය සිද්ධ වෙයි කියලා. මහජන නියෝජිතයන් ඍජුවම පත්වන තත්වයක් ඇති වෙයි කියලා. නමුත් ක්‍රමානුකූලව බුද්ධිමත්ව කූට උපක්‍රම යොදලා ඒ අරගලය මැඩපැවැත්තුවා.
අරගලයේ තුල මේ ප්‍රශ්නේ මතු වුණා. අරගලයේ කියන්නේ අපි බැලුවා. ඒක ලංකා ඉතිහාසයේම සිද්ධ වුණ අතිවිශාල දේශපාලන විපර්යාසයක්. නමුත් අර සිංහල මුස්ලිම් ජනතාව ඔක්කොම එකතු වෙලා එකට ඉඳලා කරපු එතන පක්ෂභේදයක් ඇති වුණා. ඇති වුණාද නැද්ද? ඒ පක්ෂභේද නිසාම අරගලයේ දුර්වල වුණාද නැද්ද? ඒ නිසාම අරගලයේ මැඩපැවැත්වීමට හැකියාව ලැබුණාද නැද්ද? කවුද මොනවාද පක්ෂ මොනවාද කරේ කියලා මම පැහැදිලි කරන්නේ නැහැ. ඒත් මම සමහර දේවල් කතා කරන්න නැතුව උඩින් පල්ලෙන් පැනලා යන්නේ. මම කතා කරන්නේ ආධ්‍යාත්මය සම්බන්ධයෙන්. මම යම් කිසි දේශපාලන පක්ෂයකට පක්ෂව හෝ සමහර දේශපාලන පක්ෂවලට විපක්ෂව හෝ අදහස් පළ කරන මම දේශපාලනඥයෙක් කරලාදයි. එතකොට මගේ වචනවල තියෙන වටිනාකම ශූන්‍ය වෙයි. ඒ නිසා තමයි මම මේවා ගැඹුරින් කතා කරන්නේ නැත්තේ. ඒ නිසා අතන සිද්ධ වුණා පක්ෂ දේශපාලනය. ඒ පක්ෂ දේශපාලනය නිසාම අරගලයේ දුර්වල වුණා. අරගලයේ දුර්වල වීමත් සමග වහාම අරගලයේ මැඩපවත්වන්නට කටයුතු කරා. අන්තිමට ඒ සනිදා වාසනාව වැදුනේ වෙනත් එක්කෙනෙක්ට. අරගලයේ කරේ වෙන කෙනෙක් ලොතරැයියෙන් ඇදිලා ගියේ තවත් එක්කෙනෙක්. එහෙම දේවල් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි අතර අපි දුර්වලකම් බලන්න එච්චර මහා දැවැන්ත ජන අරගලයක් දින ගණනාවක් සිද්ධ කරලත් අන්තිමට ඇති වුණ ඒ පිල් දේශපාලනේ නිසා ඒ පටු දේශපාලනේ නිසා සමහර සමහරයි අරගලේ නිසා දිනුණු උණු පාර්සව දෙන්නයි එකක් අර මං කියපුවා අර ලොතරැයි ඇදුන අය ඊළඟට YouTube කාරයෝ YouTube නාලිකා කාරයෝ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි කරගත්තා YouTube ආදායම වැඩි කරගත්තා ඒ දේවල් වෙනවා අපි සමාජයේ සංස්කෘතියේ තියෙන දේශපාලනේ සදාචාරය වෙනස් කරන්න බොහොම අමාරු වෙලා තිබෙනවා ඒ නිසා අපි ඔබතුමා කිව්වා වගේ ඔබතුමාගේ අදහස් අපි ගරු කරනවා කිව්වා වගේ දේශපාලනයේ වෙනුවෙන් පෙනී සිටින සමහර තරුණයෝ ඉන්නවා ජව සම්පන්න පුද්ගලයෝ ඉන්නවා දේශපාලන දැක්මක් තිබෙන පුද්ගලයෝ ඉන්නවා අපි ඒ පුද්ගලයන්ව සම්බන්ධ වෙලා ඔවුන්ට කියනවා ඔබ බුද්ධිමත් දේශපාලනයක් කරන්න අවංක දේශපාලනයක් කරන්න ඒ කාලේ දේශපාලනය කරේ සල්ලි අම්බ කරන්න නෙමෙයි තියෙන සල්ලි වේදම් කරන්න ඒ කාලේ දේශපාලනය කරේ ප්‍රභූවරු ධන කුවේරෝ දේශපාලනය කරේ ඔවුන්ට වුණා ඒ අර ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලියේ තිබෙනවනේ හැම අවශ්‍යතාවයක්ම අවම අවශ්‍ය මූලික අවශ්‍යතා සංක්ෂිප්ත වුණාට පස්සේ ඒක අවස්ථාවකදී බලයේ පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වෙනවා ඒ ධනේ අවශ්‍යතාවය සම්පූර්ණ වුණාට පස්සේ බලයේ අවශ්‍යතාවය ඇති වෙන්නේ එහෙම තමයි ආවේ දැන් ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය කන පිට පෙරලන්න ඕනේ මූලික අවශ්‍යතාවයේ බලය ඊට පස්සේ ධනය ඊට පස්සේ කියලා තමයි මේකක්ම යන්නේ එතකොට ඒ ධනේ තිබෙන අය දේශපාලනය කරා. නමුත් ඒ தத்துவ වෙනස් වෙලා. වෙනස් වුණ නිසා අපි දකින සමහර තරුණ නායකයෝ ඉන්නවා, තරුණ දේශපාලඥයෝ ඉන්නවා, හොඳ දැක්මක් තිබෙනවා, ධෛර්යයක් තිබෙනවා, නිර්භීතකමක් තිබෙනවා. ඒක ඒ පාලන තන්ත්‍රය වෙනස් කරන්න හැකියාවක් තිබෙනවා කියලා අපිට ඒ පෞරුෂයෙන් පේනවා. එවැනි අයට අපි නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන ඔබ පක්ෂ දේශපාලනයක් නොකර, ආගමික දේශපාලනයක් නොකර, රට වෙනුවෙන් ඉතලා දේශපාලනයක් කරන්න. දැන් මුස්ලිම් මිනිස්සු දේශපාලනය කරන්නේ මුස්ලිම් සමාජයේ කීකිය මුස්ලිම් සමාජයේ ප්‍රශ්නේ විතරයි. සිංහල මිනිස්සු දේශපාලනය කරන්නේ සිංහල සමාජයේ ප්‍රශ්නේ කීකිය විතරයි. එහෙම කරන්න එපා. රටක් ගැන හිතලා දේශපාලනය කරලා ඔය වංචාකාරයෝ දූෂකයෝ ඒ ඉන්න ඒ රටට පිළිලයක් වුණ හැම එකවම හොඳ ටයිටැනික් නැවක් වගේ ලොකු නැවක් අදලා නැවේ හොඳට ලොකු හිලක් දාලා සිදුරු කරලම යවන්න ඕනේ ගැඹුරු මූදේ ගිරිලා මැරියන් කියලා. ඒ තරමට මේ රට විනාශ කරලම දැම්මා. බොහොම ඛේදනීය රටක් බොහොම සෝචනීය තත්වයක් ඇති කරලා ආර්ථිකයෙන් අපට ගොඩ එන්නම බැරි තත්වයක් ඇති කරලා දේශපාලනඥය ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙම කැලි කසලක් වූ දේශපාලනය පිළිබඳව අපි කතා කරලා අපේ ආධ්‍යාත්මික වචනවල තිබෙන වටිනාකම අපි ඇයි ශූන්‍ය කරගන්නේ කියලා හිතලා අපි ඒ සඳහා නැඹුරු නොවි වෙනත් තරුණ පිරිසක් ඒ සඳහා නැඹුරු වෙනවා නම් ඔවුන්ට මඟ පෙන්වන්නට අපි සූදානම්ෙන් සිටින මානසිකත්වයෙන් අපි සිටිනවා. අපේ සිංහල යාළු හිත මිත්‍රයෝ වරු ඉන්නවා. අපි විශ්වවිද්‍යාල මට්ටමේ එක එක තන්ත්‍රවල ශේස්ත්‍රවල හම්බ වෙන අය ඉන්නවා. ඔවුන් සමග අපි සම්බන්ධතා තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම අප රටක් වශයෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ලබා දෙමින් සිටිනවා. නමුත් අපට ඒ දේ සඳහා යොමු වන්නට බෑ. අපේ වචනයේ ගරුත්වය රැක ගැනීම ඔබතුමන්ලා වැනි අය ඒ සඳහා ඉදිරිපත් වෙන්න ඕන කියලා අපි ඉල්ලා සිටිනවා.